අපේ ජීවිතවලට හීන තියෙනවා. හීන අපිට අපේ උත්සාහයෙන්ම ළගා කරගන්නත් පුළුවන්. එවිට අපිට අධික මහන්සිය විඩාවත් දැනෙනවා. සමහරවිටක ඒ මහන්සියට අපිට නිදාගන්නත් බැහැ. එවිට අපිට සැපවත් නින්දක් අවශ්‍ය වනවා ඉතින් මේඩ්‍රිංකි එක ඔයා වෙනුවෙන්මයි. ඔයාට සුවබරණින්දක් මේීඩ්‍රිංකිික බියවෝතින් අනිවාර්යෙන්ම ලැබෙනවා අවශ්‍යද්‍රව්‍ය ඔබට අවශ්‍යවන්නේ පැෂන් ්‍රෘට් කොළ හිපයක් පමණයි. සහ සීනි වෙනුවටවාට පුළුවන් මෙතැනදී මී පැෙනී යොදාගන්නෑ. ද්ගලයෙකට කොළ දෙකක් සෑහෙනවා. මම මෙතනදී කොළ හයක් කරගන තියෙනවා පුද්ගලයන් තුන් දෙෙනෙකු සඳහා. ඉතින් ඔබ මේ දකින්නේ මගේ වත්තේ තියන පැෂන් ෆෘට්වැලයි අපි මේ වලට වැල්දොඩම් කියලත් කියනවා ඉතින් මේ ගහේ කොළ කඩන්න කඩන්න දළුලනවා. විටමින් A විටමින් C රයිබෝෆ්ලේවින් යකඩ පොටසිම් ඔක්සික ර්කගතයෙන් යුක්තයි මේ පැෂන්ටරුට් කො. ඉතින් මම කිව්වා පුද්ගලයන් තුන් දෙෙනකුට මං මෙතැදි කොළ හයක් අරන්තියෙනවා එක් පුද්ගලයෙකුට කොළ දෙකක් සෑහෙනවා. හුගා කරටවල්ලමටී එක ග්‍රීන්ටී එකක් ලෙස බොනවා. විශේෂයෙන්ම මෙිහි ගුණ මානසිකාතතිය සුව කරනවා න ගැටුළු ඩිප්‍රෂන් වැනි තත්වයන් මගහරවගන්න පුොළුවන් මානසික සහනය ලබා දෙෙනවා රුද්දිරේ අහිතකර කො ස්ට්‍රෝලි වත් කර හිතකර කොලොස්ට්‍රරෝල් පවත්තුවා ගන්නවා. විෂබීජනාසික ගුණේ හේතුවෙන් අපේ පැරන්නන් කලවම් පලාවලටත් නිතතිංයොදාගන්නා අපූ රෘෂාකයක කොළයි. ඉතින් ආසාධන තත්ත්වයන් මගහැරීම, බැක්ටීරිිය අෛර සාසාධන සුවකිරීම රුද්රපීඩනය අඩුකිරීම මේ පැෂන් ෆෘුට් කොල අනුභවයෙන් ඔයාට ලබාගන්නත් පුළුවන්. රුදදිර සංසරන පද්ධතිය හොඳින් ක්‍රියාත්මක කරනවා. අපි මේ වලට වැල් ොඩම් කියලත් කියනවා. ප ුට් දකලා නති කෙනෙක් නම් නැහැ. ඒ වගේමයි එහි රසය තව පළතුරකට දෙවෙනි වන්නේත් නැහැ. ලෙහෙසිෙන්ම වගා කරගන්න පුළුවන් වගේම ගසී සරුකාලයේදී අස්වැන්න හිත පිරෙන්නම දෙනශාකයක් තමයි මේ පැෂන් ෘුට්වැල. ඔබ මේ දකින්නේ මී පැනී මම මෙතනෙදී එකකෝප්පයකට මී පැනිිමේස හැන්දගානය යොදාගන්නවා. මේ ටීය එකේ හොඳම ගුණේ ලැබාගන්න. හොදම පිසිදුමීම පැෙනියොදාගන්න පුළුවන්න වඩා හොඳයි. සාදාගන්නා ආකාරයේ මම මෙතනදී කෝප්ප තුනක් සඳහා කොළ හය මෙන්න මේ විදියට කපාගන්නවා. දැන් ලීටරේකට ආසන්න වූ පිරිසිදු ජලය ඔයා තේහදන මග්‍යකට දමාගෙන වාටපුළුවන් එක මිනිිත්තු දහයක් වසා තබන්න එහෙම නැත්නම් හරිම විදියට ඔයාට පුළුවන් ඒ වතුර ලීටරය භාජනයගර දමාගෙන හොඳින් නටවගන්න. දැන් කපාගත්ත මේ පැෂන් ශුට් කොල කීපය ඒයට එකතු කරගන්න. හොඳින් මිනිත්තුු පාහලව විිස්සක් අතරකාලයක් හොඳින් නටන්න දෙන්න. ට පේනවා හොඳින් තැම්බීගෙනනකොට හරියට ග්‍රීන්ටී එකක් වගේම ලා කොල පැහැයින් දකින්න පුළුවන්. ඉතිං ඒට එක හරිම ගුණදායකයි. විටමින් A විටමින් C බහුල පලතුරක් තමයි මේ පැෂන්ුට්. පැෂන්ෆුට් අනුභාවයෙන් වාට පුළුවන් ඇස් පිනීම වර්ධනයටත් අදිරුදිරපීඩනය කන්ට්‍රෝල් කරගන්නත් දියවැඩියාවට ඉතා හිත කරයි. ඉතින් මේ ප්‍රතිඔෝක්සිකාරක ගතිය හේතුවෙන් මේ කොළ පැහැති පලාවර්ග පිළිකා තත්්‍රයන් මුල් කාලයේදීම විනාශිකරනවා. ඉතින් හුඟාක් පිටරටාය අපි නොදැනුවත් වනාට ප ට ලස් ග්‍රීන් ටියය එකක් ලෙස තමයි බොන්නේ මේටීයක හරිම ප්‍රනීත ගතියෙන් යුක්තයි. සීට සීයක්ස භාවිකයි ඉතින් ඔයාලා දන්නවා මේ පැෂන් ෘුට් කොල මැල්ලුමක් හැදුවත් හරිම රසයි. ඉතින් කවලම්පලා විදියට නොවුනත් ඔයාට මේකොළල තනයෙන් නුනක් මැල්ලුමක් විදියට හදාගන්න පුළුවන්. අපේ රටේ රසායනික පොහොර යොදා වගාකරන පළතුරු අතර නිතතිෙන් ස්වභාවික සාරගුණයෙන් යුක්ත පලතුරක් තමයි මේ පැෂන්ෆුට් ඔයාගේ වත්තේ වැටක තාපයක තිබිය යුතුම පලතුරක්. විදෙස්රටවල ග්‍රීන්ටී එකක් ලෙස මේ පැෂන් ෆෘට්වල කොල යොදාගන්නවා. මේ පැෂන්ෆෘුට් කොවල යකඩා අඩංගු බැවින් රක්ත හීනතාවේ මගහරවාගන්නත් පුළුවන්. ැන් ඔොල්ොට පේෙනවා මිනිිත්තු පහලවක් විස්සක් අතරකාලයකදී මෙන්න මේ විදියට ඔයාගේ නටන වතුරභාජනය ලස්සන කොළපාටකට හැරෙනවා. ඉත්තින් ඔත්තුකොට ආට බලාගන්න පුළුවන් මේක් තේක කොච්චර ගුණද කියලා. දැන් නොගොල්ලොන්ට පුළුවන් මෙන්න මේ තේක කෝප්ප දෙකකට පෙරාගන්න. මී කෝප්ප තුනක්කට තමයි යොදාගන්නේ ඉත්තින් මෙන්න මේ විදියට පෙරාගෙන ඔයාට පුළුවන් ඔයාගේ තේක රසවිඳින්න. ඉත්තින් වායාට පේනවා මේක හුඟක් නටනවා ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ තේක නිවෙන්න හැරලා තමයි මම මෙතනදිමී පැනයොදාගන්නේ. ඔයා සීනියෝදාගන්නවන දැම් මේ නටනක්ගතියෙන්ම තියෙද්දි පුළුවන් සීනීකතු කරගන්න. අපි දන්නවා බෝනෝන රෝග ලෙස සැලකෙන කොලස්ටරෝල් දියවැඩියාව හරදරෝගවැනි රෝගීතත්ත්වයන් අපිට අපේ සමබර ආහාරවේලක් මෙන්ම නිසි ව්‍යයාමයන් තුළින් නැතිකරගන්න පුළුවන් කියලා. ඉතින් අපිට ඒවැනි රෝග පාලනය කරගන්නත් පුළුවන්. ඉතින් ඔබත් සමහරවිට කවුරුදු විස්සක්කුවත් අවුරදු ත්තිහක කෙනෙක්ක වුණත් අවුරදු හතලියක කෙනෙක්කුුණත් ඔබේ ශරීරයට ආදරයනම් නිසිගුණ කෑමවේලත් තුළින් ඔයාටම නීරෝගී පුද්ගලයෙක් වන්න පුළුවන්. දැම්පේනවා මේ තේකේ ලස්සන. ඉතින් ම දැම්මී පැනිිදමාගන බොන්නයි යන්නේ. ඉතින් අනිවාරයෙන්ම ඔයාලත් හදලා අපිව කමෙන්ට් කරයි කියලා අපි Uවි අනිවාර්යෙන්ම හිතනවා. කිසිම විටක තේක ප්‍රශ්නය තිබියදීම මී පැණ එකතු කරගන්න එපා මම මෙතැනදී තේක විනාඩිප පහක් විතර නිවෙන්න හැරලා තමයි. මේ මී පැෙනි එකතු කරගන්නේ. ඔයාට පේනවා මේ මී පැණි නම් අංහිතන විදියට හුගාක් හොඳයි. එකසරේම මේ වතුරේ දියවන්නේ නැහැ. ඉතිං ඔයාට පේනවා මේ යටට බැහැල තියෙනවා හොඳ මී පැණි නිසා ඔයත් ඉතින් හොඳම ස්වභාවික මීපැණි හොයාගන්න බලන්න. සමහර විටක ඔබේ වත්තේ මේ වැල්දොඩං පැෂන් ෆෘට් නැතිවෙන්න පුළුවන්. හැබැයි ඔයාට අවශ්‍යනම් ඉතා ලෙහිසින්. පැළකරගන්නත් පුළුවන්. ඔබට අවශ්‍ය වන්නේ ඉදුුණු කහපාට වුණු හෝ වියලාගිය පැෂන්ෆෘට් ඇටකිහිපයක් පමණයි. සෑමවිටම ඔයාලා දන්නවා යව වෙතින් නීරෝගී ජීවන රටාවක් වෙනුවෙන් ඔබ වෙතගෙන එන වීඩියෝ රාශයක් තියෙනවා. ඉතින් ඒවා නරඹා අපව කමෙන්ට් කරන්නේ. ද විඩියෝ එක ඔයාට වැදගත්නාම් ලයි ක එකක් දාන්න. අපව සබස්ක්‍රයිප් කරන්න පහලින් තියෙන බෙල්ලයිකරන එකත් ඔබන්න. ඔබට නීරෝගී වාසනාවන්ත සුබදවසක් වේවා.